Creative Dance and Drama Academy ki avurdu visipa sanduwan karanne me masala hariyama me avurdu visipahen hari adagma mama ape music guruwareya Sanjeewa Paranamana ekka thamai mama weda keruwe me avurdu visahana kalayak me avurdu 25 thula api 2010 indala wenasma aaragata giya avurden avurudda wenas vidiye natung style etoṭa music ratawal wenas karanna api patan gatta ඇත්තම අපේ තේමාව තමයි අවුරුද්දකට සැරයක් අලුත් දෙයක් දෙන එක. අපේ දේ අපේ හිතන්න අපේ දේ තියාගෙන අලුත් තේමාවක්. එහෙම නැත්නම් අපේ ඓතිහාසික කතාවක්, කාලීන කතාවක්, නැත්නම් සමාජ ප්‍රශ්න. සමාජ ප්‍රශ්න ඒ වගේ. දෙදස් දහතේ අපි කන්ටෙම්පරරියන් බැලේ මික්ස් කරලා කරුවා ඊට පස්සේ දෙදස් දහටේදී දහතේ දහටේදී බැලේ එකක් කරුවා මේ අවුරුද්දේ ඊටතරේ හස්පසිම වෙනස් අන්වේවරින් මයින්ඩ් කියලා නොසලන මනස කියලා වෙනම කන්සෙප්ට් එකක් මිනිසුන්ගේ හොඳ හොඳ සහ නරක හිත ගැන ගස්රණයේ දෝලණය වෙන විදිය මම හිතන එක අපේ සමාජයට ඒකයි ගොඩක් ගැළපෙන දෙයක් ගැළපෙන දෙයක් මිනිස්සු කවුරුත් තේරුම් ගන්න නැති දෙයක් අතුලන්තේ කොහොමද කියලා මේකෙදි ඇත්තම සංජීව සෑහෙන මහන්සි වුණා වෙනත් මියුසික් රටාවක් සමහරට සංජීව බෑ ගන්න මියුසික් ගහගෙන යනවා අපි දැන් සාකච්ඡා කරනවා රෑ එකට දෙක කතා කරනවා ඇත්තම එළියෙන් බලුවම පුංචි වැඩක් වෙන්න පුළුවන් මේ කෝගේ පොඩි කාලයක් නමුත් අපි හරියටම අවුරුද්දක් මේ පාර මහන්සි වුණා අවුරුදු කමාරකට වගේ කාලයක් සෑහෙන කාලයක් මොකද පහුගිය කාලේ රටේ තිබ්බ වාතාවරණයත් එක්ක හැමදේම අපිට ඔළුව වලින් අයින් කරලා පොඩ්ඩක් බලාගෙන ඉන්න උනා කාලේ ඊට දීලා මොකද වැඩ කරන්න මානසික මට්ටමක් වෙනස් වුණා එතන ඇත්තටම අපේ විශේෂත්වය තමයි හැම අවුරුද්දෙම දැන් මේ කලායතන පටන් ගත්ත දවසේ ඉඳලා ඉන්න ගෝලයොත් අද වෙනකන් යන අවුරුදු 25ම වැඩ කරන අයත් ඉන්නවා නමුත් අවුරුද්දෙන් අවුරුද්ද අපි එක එක්කෙනාට chance දෙනවා ඒ වගේම එක එක්කෙනාගේ rhythm එක වෙනස් වෙනවා හොයාගෙන එයාට පොඩි ඉස්සරහට යන අවස්ථාවක් දෙනවා ඔව් ලාබාල වෙන්න පුළුවන් වැඩිමල් වෙන්න පුළුවන් මොන හරි අලුත් දෙයක් මොකද අපි අවුරුද්දක් ගානේ තෝරා ගන්න නැටුම් ශෛලීන් වලට ගැලපෙන ශරීර මේක ඇතුලේ යනවා අපි හොයා ගන්නවා. එහෙම නැතුව මේ ළමයින්ට මේ වෙනසක් කරනවා නෙමෙයි. ඒ චරිතය හරියන. ඉතින් එහෙම බලනකොට හැමෝම වැඩ කරලා දෙනවා. හැමෝටම තනක් යනවා. හැමෝම ප්‍රචාරයක් ලැබෙනවා. හැමෝටම යමක් කරන්න හම්බෙනවා. අපේ තේමාව තමයි හැමතිස්සෙම ලංකා පුරා විහිදලා ඉන්න දක්ෂ දුවආදරුවන් මෙතනට ගෙනල්ලා අපිට පුළුවන් දේ හැමදේම දීලා ඔවුන්ව මොකක් හරි කලාවට දායාද කරන්න. නෑ නෑ අපි යෝග වලට මුණ දෙන්න. ඉතින් අර ස්ටාර් වැඩසටහන වලට නෙමෙයි. නෑ මේ මේ ටිකක් සමාජ ප්‍රශ්න. ඔව් ඒව ඔක්කොම අමතක කරලා මොනව හරි ලොකු ලොකු හැලහැප්පීම් මැද්ද තමයි මෙතනට එන්නේ. ඒ වුණාට අපි ඔවුන්ට ගන්නවා ඒ හැලහැප්පීම් කියන දේ කලාවේදී කොහොමද කලාව කලාව හිතට අරගෙන කලාවට තියෙන ආදරේ කරුණාව සහ බැඳීමත් එක්ක කොහොමද ඒවා පසකට දාලා වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට සන්තෝෂයි හැම අවුරුද්දම මේක ඇතුළේ වැඩ කරන ණය ගානේ ඇතුළත මේ මේ ලෝක ජීවිතය මේ ලෝක ජීවත් වෙන්න අඩුම කියලා පොළවේ පය ගහලා ගන්න නැටුම කෙසේ වෙතත් එහෙම දෙයක් අපි කියලා දෙනවා එකතු වෙලා. ඉතින් ගොඩක් සන්තෝෂයි. ඒක ලොකු වෙනවා.
ආර්ථික පීඩනයත් එක්ක අපි මොන දෙනවා නේද? මොන දෙනවා. හැම පැත්තකම අපි මොන දෙනවා. ආර්ථික ප්‍රශ්නේ නේ. ඔව්. ඇත්තම ලේසි නෑ. ඇත්තම මේ වගේ වෙනකොට නිෂ්පාදනයක් කරන්න අපිට අපි අපේ අදහස් අපේ හැඟීම් අපි වැඩ කරන දේවල් තිබ්බට අපිට උදව් කරන මිනිස්සු අඩුයි. මොකද ගොඩාක් වෙලා තියෙනවා මල් වෙටිල්ලක් වගේ පුපුරලානේ වල උදව් කරන්න ඕන තරම් ඉන්නවා. හැබැයි අපි වගේ මේ පොඩි සමාජ උඩුගම්බලා පේනන්නේ මොන හරි සමාජයට දායාද කරන්න ආදර පිළිසෙට බොහොමත්ම නැහැ. අතනොස්සයි ඉන්නේ උදව් කරන්න. හැමදාම මේකම උදව් කරන පිළිසෙ. ඒත් අපි පස්සර යන්නේ කොහොම හරි අපිට ඕනේ යහපත් දෙයක් දෙන්න. ඒක තමයි අරමුණ. Unwavering Mind හෙවත් නොසෙලෙන මනස කන්ටෙම්පරරි ඩාන්ස් ෂෝ එක තියෙන්නේ ඔක්තෝබර් 12 වෙනිදා සවස 7ට ලයනවලින් රඟහලේ ගොඩවෙන්න එන්න ටිකට් සෙලුම් දේ අලවි කරන්නේ ලයනවලින් රඟහලෙමයි මේ පුංචි වැඩේ බලන්න එන්න අලුත් අයට අලුත් කලාවට අඩිය තියෙන පිරිසට සහායක් අපුඩියක් දක්වන්න එදාට